නිදහසේ ජීවත් වෙන්න පුළුවන් ආර්ථික වටා පිටාවක් සමාජ වටා පිටාවක් නිෂ්පාදනයේ දියුණු වෙන වටා පිටාවක් හදන්න පුළුවන් වෙන්නේ සමගි ජන බලවේගයේ කණ්ඩායමට පමණයි. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් පිහිටවන රජයක් තුල දැනට රුපියල් ලක්ෂයේ ඉඳලා තමයි උපයන විට ආදායම් බද්ධ ආය කරන්නේ අපේ රජයක් තුල අපි ඒක 150,000ක් දක්වා බදු සීමාව නිදහස් කරනවා කියන එක අපි කියන්න කැමතියි. අද නොඑක අය ඇවිල්ලා කියන වෙන වෙන කතන්දර නමුත් මේ අභියෝගය බාර ගන්න එකම හිටියක් හැම දේශපාලන පක්ෂයක් වමේ සිට දකුණට අද පක්ෂ දෙක රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කරන්න එකතු වෙලා තියෙනවා මේ ප්‍රථම වතාවට මෙවැනි අවස්ථාවක් උද්ගත වෙලා තියෙනවා අපිත් එක්ක නැත්තේ අරගල කරුවෙයි ඩුප්ලිකේට් පක්ෂෙ විතරයි අවුරුදු මාස 26කට ඉස්සෙල්ලා මේ රට කඩාවැටලා තියෙන අවස්ථාවක කවුරුත් නායකත්වයක් දෙන්නේ නැති අවස්ථාවක තනි අලියෙක් වශයෙන් රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වෙලා මේ අභියෝග එකෙන් එක විසඳන්න පටන් ගත්තා. දවසින් දවස දවසින් දවස ජනතාව අපි කෙරෙහි පක්ෂය කෙරෙහි අපි අපේක්ෂකයා කෙරෙහි එකතු වෙනවා. අද අපේ ජනතාවගේ දින උනන්දුව ඕනකම ඒ කැපවීම දිහා බලපුවාම සැප්තැම්බර් මාසයේ 21 වෙනිදා මේ රටේ නියත ජනාධිපති නාමල් රාජපක්ෂ මැතිතුමා කියලා මම තමුන්නාට කියනවා. හැම කරන හැම සමීක්ෂණයකින්ම 140ක් නිශ්ශබ්දයි කියලා කියනවා. මේ මැතිවරණ හිතවත්කම් වලට පක්ෂ නිසා ඡන්දේ දෙන මැතිවරණයක් නෙවෙයි. දැන් මම හිතවත්කමට ඡන්දේ දෙන්න ඕන නම් දෙන්න ඕන නාමල් රාජපක්ෂ. හැබැයි අපි නාමල් රාජපක්ෂ මතුමරත් කොහොම මේ මැතිවරණේ තියෙන්නේ ඒකට නෙවෙයි. මේ මැතිවරණේ තෝරන්නේ රට අමාරු වෙලාවෙදිත් පහසු වෙලාවෙදිත් නිවැරදි තීන්දුව తీරන අරගෙන ඉස්සරහට ගෙනියන්න පුළුවන් නායකයෙක් වෙනුවෙන් රට බාර දෙන එක. අත්හදා බලන්න ගියොත් කිරිතේක කහටතේකද එහෙම නැත්නම් ඇල්වතුරේකට අපි පරිවර්තනේ වෙයිද කියන එක තමයි මේ රටේ සියලු දෙනා තීන්දුව ගන්න ඕන. හිතවත් මිත්‍රයෙක් මට කතා කළා අද උදේ. එයා කියනවා මචං මාර වැඩේ වෙලා තියෙන්නේ. වෙනද අපි 150 200ක් අරගෙන පාරේ බැස්සා. දැන් ඊයේ මම කැන්වසින් ගියා 12යි මට හිටියේ. උන් 11ත් හවස ආවන් පස්සේ සල්ලි ඉල්ලුවා ගුවා. අනුර කුමාරයා කරපු ඉන්නහියා කපට ලැජ්ජාවේ බෑකුවා දැන් පාරේ බහැලා යන්න. මීට කලින් චන්දවලදී නියන් රජා වගේ පාරේ බහැලා නේද? එදත් සූර්යා මෙදත් සූර්යා කියලා තමයි පාරට ගියේ. අද පච පීචන් වෙලා තියෙන මේගොල්ලෝ.